ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයන් වූ කොදෙව් කණ්ඩායම අද වෙනකොට ලෝක කුසලානයට සුසුකන් ලබන තරඟවලට ක්‍රීඩා කරන්න වෙලා. ඔවුන්ගේ මේ කඩා වැටීමට ක්‍රිකට් ලීගයන් කෙරෙහි ක්‍රීඩකයන් වැඩි අවධානයක් ලබා දීම කියලා තමයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. කෙසේ වෙතත් ඩැටන් සෑමීගේ නව පුහුණුකාරීත්වයෙන් අලුත් බලාපොරොත්තුවකින් තමයි කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට සුසුකන් ලැබීමේ තරඟාවලියට එකතු වුනේ. තරඟාවලිය ආරම්භයේදී ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලානයට සුසුකන් ලබાવી කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කළේ. අනාවැකි එහෙම වුණත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු හෝ පොඩි ලෙස කණ්ඩායම් නොමැති බව ලෝකෙට පෙන්වමින් කොදෙව් කණ්ඩායම පරාජය කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා. සිම්බාබ්වේ කණ්ඩායමෙන් ලැබූ අමිහිරි පරාජයෙන් බියෙන් සිටි කොදෙව් කණ්ඩායම නෙදර්ලන්තය විසින් පරාජය කරමින් ලෝක කුසලානය තවත් ඈත් කළා. නිල නොලත් ආකාරයෙන් තරඟාවලියෙන් ඉවත් වී සිටි කොදෙව් කණ්ඩායම නිල වශයෙන්ම තරඟාවලියෙන් ඉවත් කිරීමට අද ස්කොට්ලන්ත කණ්ඩායමට හැකි වුණා. ඒ අනුව 2023 ලෝක කුසලානය කොදෙව්වන් නොමැති ලෝක කුසලානයක් වේවි. නමක් විදිහට කොදෙව්ව පමණක් පරාජය වුවත් ඔවුන්ගේ මේ පසුබෑම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේම පරාජයක් බව නම් කිව යුතුමයි.